මේ නිසා ප්‍රධාන වශයෙන්ම Call of Duty Black Ops Cold War වල ඉලක්කය multiplayer play කරන players ලා බව තමයි පේන්න තියෙන්නේ. ඔය Call of Duty Black Ops Cold War වල වැඩිපුරම කැමති single play campaign එකටද එහෙම නැත්නම් multiplayer mode එකටද එහෙම නැත්නම් zombie mode එකටද? ඉතින් ඔන්න අද නොවැම්බර් 13 වෙනිදා Call of Duty Black Ops Cold War රිලීස් වෙන දවස. ඒ හින්දා මම හිතුවා මේ ගේම් එක ගැන මම කරපු වීඩියෝස් වල සාරාංශයක් ඔයාලට අරගෙන එන්න ඕන කියලා. මම Call of Duty Black Ops Cold War announce කරන්න කලින් ඉඳලාම මේ ගැන කතා කරා. ඒ නිසා මම වීඩියෝස් කිහිපයක්ම channel එකේ කරලා තියෙනවා. එහෙනම් මේ ගැන තවත් ගැඹුරට කරුණු අවශ්‍ය නම් ඒ වීඩියෝස් ටික අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඒ වීඩියෝස් ටිකේ links මම මේ වීඩියෝ එකේ description එකේ සහ pin comment එකක දාලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ සාරාංශය බලලා ඒ වීඩියෝස් ටිකත් බලන්න. ඒකෙන් හොඳ දැනුමක් ඔයාලට මේ ගේම් එක ගැන ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Planet 361 subscribe කරලා නැති ඔයාලා අපිව subscribe කරලා අපේ notification on කරගන්න. වීඩියෝ ගේම් ඉන්ඩස්ට්‍රි එකේ අලුත්ම තොරතුරු වැදගත් තොරතුරු මේ විතර ඔයාලඟට අරගෙන එන්න තමයි අපේ සූදානම. එහෙනම් මේ Call of Duty Black Ops Cold War ගැන හැමදේම සරලව කෙටියෙන්. Gentlemen, is the threat real? Yes sir, we believe it is. Something big is going to happen that could shift the balance of the Cold War. You'll wipe out half of Europe. It's time we took a peek behind the Iron Curtain. Go, go, go! I hope you brought an army. I brought enough. Time to get our hands dirty. This war was a lie. There is no truth. Only who you choose to believe. I know you won't fail. Call of Duty Black Ops Cold War කියන්නේ අපි හැමදෙනාම හොඳින් දන්න Call of Duty franchise එකේ 17 වෙනි ප්‍රධාන ගේම් එක. 2003 දී රිලීස් කරන Call of Duty ගේම් එකෙන් තමයි මේ franchise එක පටන් ගන්නෙ. ඒ වගේම මේ main franchise එක ඇතුලේ පටන් ගන්න sub series එකක් තමයි Black Ops කියන්නේ. ඒ 2008 දී රිලීස් කරන Call of Duty World at War කියන ගේම් එකත් එක්ක. අන්න ඒ Black Ops series එකේ 6 වෙනි ගේම් එක තමයි Black Ops Cold War. ඔයාලා දන්නවා මුලින්ම Call of Duty franchise එක develop කරන්න පටන් ගත්තේ American video game developer කෙනෙක් වෙන Infinity Ward කියලා. ඒ වගේම ගේම් එක මුලින්ම publish කරේ Activision company එක. පස්සේ කාලයත් එක්ක developing සඳහා Infinity Ward එකත් එක්ක එකතු වුණා Treyarch studio එක. ඊට පස්සේ මාරුවෙන් මාරුවට Infinity Ward game එකකුයි Treyarch game එකකුයි විදිහට තමයි මේ franchise එක develop වුනේ. ඉතින් Black Ops series එක පටන් ගත්ත World at War develop කරේ Treyarch සමාගම. මේ සමාගමටම පස්සේ එකතු වුණා Raven Softwares කියන developer. ඉතින් මෙන්න මේ Treyarch සහ Raven Softwares එකතු වෙලා තමයි Call of Duty Black Ops Cold War develop කරන්නේ. මේකෙදි Raven Softwares මගින් single player campaign එකද Treyarch Studio මගින් multiplayer mode එකද develop කරනවා. මීට අමතරව Beenox, Sledgehammer Games, High Moon Studios, Activision Shanghai සහ Infinity Ward Studios ද විවිධ අවස්ථාවලදී මේකට දායක වෙනවා. හැමදාමත් වගේ Call of Duty Black Ops Cold War publish කරන්නේ Activision ලා. ගේම් එකේ creative director විදිහට වැඩ කරන්නේ Dan Warenduk. ඔහු මේ වෙනකන් නිකුත් කරපු විශාල Call of Duty game සංඛ්‍යාවක creative team එකේ සමාජිකයෙක් විදිහට වැඩ කරලා හොඳ අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. Black Ops Cold War සඳහා සම්බන්ධ වෙන වැදගත්ම පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ගේම් එකේ main narrative director David Goyer. ඔහු සම්මානීය චිත්‍රපට තිරපිටපත් රචකයෙක්. Dark Knight, Blade, The Invisible, Batman vs Superman වගේ ඉහළ ගණයේ චිත්‍රපටවල කතාව ලියලා තියෙන්නේ ඔහු තමයි. ඒ වගේම Black Ops series එකේ 2010 දී රිලීස් වුණ Call of Duty Black Ops සහ 2012 දී රිලීස් වුණ Black Ops 2 වල කතාව ලියන්නෙත් මේ David Goyer තමයි. Black Ops Cold War සඳහා සංගීතය සපයන්නේ Splinter Cell, Mass Effect වගේ ජනප්‍රිය ගේම්ස් වලට සංගීතය සංයෝජනය කළ Jack Wall. ඒ වගේම ජනප්‍රිය නළුවන් වන Chris Payne, Alex Mason විදිහටද, Bruce Thomas Adler විදිහටද, Victor Alan Frank Woods විදිහටද, පියවතර Michael Jason Hudson විදිහට රංගන දායකත්වය ලබා දෙනවා. ඔයාලා දන්නවා Black Ops series එකේ setting එක උනේ Cold War එහෙම නැත්නම් සීතල යුද සමය කියලා. ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතරේ 1947 ඉඳන් 1991 දක්වා පැවතුණු මේ සීතල යුද්ධයේ හෙවත් Cold War එක ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ටික සහ තාක්ෂණික දියුණුව මත රඳා පැවතුණේ. ඉතින් මේ Cold War එකේ අන්තිම දශක දෙක විශේෂයෙන්ම 1981 1991 දශකයේ තුල සිද්ධ වෙන කතාවක් තමයි Black Ops Cold War වලට අන්තර්ගත වෙන්නේ. ඒ වගේම මේ Cold War එක පැවතුණු කාලයම තමයි වියට්නාම් වෝර් එකත් පැවතුනේ 1955 ඉඳන් 1975 දක්වා කාලේ. ඉතින් Black Ops Cold War වල විවිධ අවස්ථාවලදී අපිව මෙන්න මේ කාලයට ආපසු අරගෙන යනවා. ඒ ගොඩක් වෙලාවට මේ ගේම් එකේ කැරක්ටර්ස් වල මතක යන විදිහට වෙන්න පුළුවන්. මේ ගේම් එකේ main missions වලට නැගෙනහිර බර්ලිනය, තුර්කිය, සෝවියට් රුසියාව සහ වියට්නාමය තමයි ප්‍රධාන වශයෙන්ම යොදාගෙන තියෙන්නේ. සෝවියට් රුසියානු KGB රහස්සොත්තු සේවයේ පර්සියස් කියන කෝඩ් නේම එකෙන් හැඳින්වෙන ඔත්තුකරුවා ඇමරිකානු හමුදාවන් තුළට ඇතුළු වෙන්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික ආයුධවල දියුණුව පිළිබඳව රහස් තොරතුරු රැස් කරන්න. මේ පර්සියස් කියන රහස් ඔත්තුකරුවා මීට අවුරුදු 13කට කලිනුත් මේ වගේම ඇමරිකා හමුදාව තුළට රහසේ ඇතුළු වෙලා ඔවුන්ගේ වැදගත්ම රහස් හොයාගෙන පැනලා ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාර පර්සියස් ඇතුළු වීම පිළිබඳව බරපතල විදියට හිතන්න ඇමරිකාවට සිද්ධ වෙනවා. ඒ නිසා ජනාධිපති රොනල්ඩ් රේගන් මේකට ඍජුවම මැදිහත් වෙන්නේ. ඔවුන් මේ පර්සියස් අල්ලා ගැනීමේ මෙහෙයුම පවරන්නේ CIA එකේ ඒජන්ට් ජේසන් හඩ්සන්ට. ඉතින් ඔහුයටතේ වැඩ කරන ෆ්‍රැන්ක් වුඩ්ස්, රසල් ඇඩ්ලර් සහ හෙලන් පාකර් විසින් මේ පර්සියස්ට එරෙහිව සිදු කරන මෙහෙයුම වටා තමයි ගේම් එකේ සම්පූර්ණ කතාව ගෙතිලා තියෙන්නේ. නමුත් මේ සිංගල් ප්ලේයර් කැම්පේන් එක අවසන් කිරීමට සාමාන්‍යයෙන් පැය 5ක් වගේ සුළු කාලයක් ගත වෙන බව තමයි දැනගන්න තියෙන්නේ. Call of Duty Black Ops series එකට මේ වෙනකන් නිකුත් වුණ ප්‍රධාන ගේම්ස් පහක් අයත් Black Ops Cold War තමයි 6 වෙන්න. මේකෙන් පළවෙනි ගේම් එක World at War වල කතාව දෙවෙනි ලෝක යුද්ධය සහ වියට්නාම් යුද්ධය අතර දිව යන්නේ. 2010 දී රිලීස් වුණ Call of Duty Black Ops වල තියෙන්නේ සීතල යුද්ධයේ මුල් දශක. ඒ කියන්නේ 1960 දශකයේ පදනම් කරගත්ත කතාවක්. Black Ops 2 වල කතාව කොටස් දෙකකට බෙදුණා. එකක් සීතල යුද්ධයේ අවසන් කාලයේ 1986 89 කාලයේ, අනෙක් කොටස 2025 දක්වා අනාගතය රත් රැගෙන ගියා. Black Ops 3 සම්පූර්ණයෙන්ම අනාගත ලෝකයේ පදනම් කරගත්ත කතාවක්. ඒ වගේම Black Ops 4 multiplayer තිබුණු ගේම් එකක්. මම කලින් කිව්වා වගේ Black Ops Cold War වල කතාව ප්‍රධාන වශයෙන්ම විහිදෙන්නේ 1980 දශකයේ මුල් වසර කිහිපය තුළ. ඒ කියන්නේ Call of Duty Black Ops සහ Black Ops 2 වල අතර කතාව තමයි Black Ops Cold War වලින් අපිට අරගෙන එන්නේ. Call of Duty Black Ops Cold War first person shooter game එකක්. ඒ වගේම Call of Duty වලට ආවෙනික වේගවත් සටන් තමයි වැඩි වශයෙන්ම Black Ops Cold War වල දකින්න තියෙන්නේ. ඒ වගේම අනෙක් Call of Duty games වල තිබුණා වගේ stealth sniper mission එකකුත් ගොඩක් වෙලාවට Cold War වලට ඇතුළත් කරලා තියෙවි. ඒ වගේම අලුත් actions කිහිපයක්ම මේ game එකට අලුතෙන්ම ඇතුළු කරන්න developing team එක කටයුතු කරලා තියෙනවා. එකක් තමයි bullet cam එක. ඒ වගේම අලුත් finishing moves කිහිපයකුත් මේ Black Ops වලට එනවා. එකක් තමයි knife and pistol finishing move එක. තවත් එකක් තමයි මේ hand grenade finishing move එක. ඒ වගේම පරණ Call of Duty games වල අපි පාවිච්චි කරපු RCXD නැවතත් Cold War වලට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක Call of Duty Black Ops Cold War වල ගේම් ප්ලේ ස්ටයිල් එක හොඳ අත්දැකීමක් වේවි. Call of Duty Black Ops Cold War වල multiplayer mode එකට අලුත් දේවල් ගොඩක් මේ පාර එකතු කරලා තියෙනවා. multiplayer හරහා අලුත් game modes තුනක් අපිට හඳුන්වලා දෙනවා. ඒ තමයි players ලා 6 දෙනා බැගින් play කරන්න පුළුවන් VIP rescue mode එක. ඒකෙදි මිතුරු කණ්ඩායමේ 6 දෙනාට තියෙන්නේ සතුරු කණ්ඩායමේ 6 දෙනාව විනාශ කරමින් හෝ ඔවුන් විසින් හිර කරගෙන ඉන්න VIP කෙනෙක්ව නිදහස් කර ගැනීම. මීට අමතරව players ලා 24 දෙනෙක්ට 12 දෙනා බැගින් play කරන්න පුළුවන් සාමාන්‍ය team deathmatch mode එකක්ද, players ලා 80කට 40 දෙනා බැගින් play කරන්න පුළුවන් fire team mode එකද විදිහට තවත් multiplayer mode දෙකක් තියෙනවා. මේකෙදි fire team mode එක Call of Duty වලට විශාල maps හඳුන්වලා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ නිසා North Atlanta, Angola, Uzbekistan, Ural Mountains වගේ ප්‍රදේශ මූලික කරගෙන හදපු ප්‍රමාණයෙන් විශාල maps වල සටන් කරන්න අපිට multiplayer mode එක හරහා හැකියාව ලැබෙනවා. ඒ වගේම Call of Duty Modern Warfare series එකේ දකින්න තිබුණ creator class ability එක මේ Black Ops සඳහා හඳුන්වලා දීලා තියෙනවා. ඒ හරහා අපේ weapon loadout එක හදාගන්න විතරක් නෙවෙයි, අපට අවශ්‍ය attachments, perk වගේ දේවල් දාගෙන අපට හරියටම ගැලපෙන class එක හදාගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම අලුත්ම wild cards කිහිපයකත් හඳුන්වලා දෙන developing team එක කටයුතු කරලා තියෙනවා. මේ නිසා ප්‍රධාන වශයෙන්ම Call of Duty Black Ops Cold War වල ඉලක්කය multiplayer play කරන players ලා බව තමයි පේන්න තියෙන්නේ. මේට අමතරව Black Ops Cold War සහ Call of Duty ලගේ Battle Royale game එක වෙන Warzone සඳහාද සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ඔයාලා Black Ops Cold War multiplayer වලදී unlock වෙන weapons Warzone එකේදීද, Warzone වල unlock වෙන weapons Cold War වල multiplayer වලදී දවා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි මේ multiplayer mode එක cross platform වීම. ඒ කියන්නේ PC, Xbox හෝ PlayStation ඕනම platform එකකින් එකම base එකකට join වෙලා game එක play කරන්න ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා. Call of Duty Black Ops series එකට players ලා කැමති වෙන තවත් ප්‍රධානම හේතුවක් තමයි zombies mode එක. ඉතින් Black Ops Cold War වලටත් zombies mode එක යාවත්කාලින කරමින් එකතු කරන්න Treyarch team එක කටයුතු කරලා තියෙනවා. Call of Duty Black Ops 4 වලින් නැවතුණු තැන ඉඳන් ඉදිරියට කතාව තමයි Black Ops Cold War zombies තුලින් අරගෙන එන්නේ. ඒ වගේම මේ සඳහා ඔයාලට multiplayer mode එකේ චරිත යොදා ගන්නත්, main story එකේ චරිත යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම multiplayer mode එකේ weapons සහ progression එක zombie mode එකට භාවිත කරන්නත් හැකියාව තියෙනවා. Call of Duty Black Ops Cold War develop කරන්නේ Black Ops Cold War engine එකෙන්. මේක Infinity Ward ලගේ IW8 engine එකේම update කරපු version එකක්. Call of Duty series එකම හැදුවේ මේ IW engine එකෙන් තමයි. ඒ වගේම මේක next gen consoles දෙකේම 4K resolution එකෙන් 120 FPS වලට run කරන්න හැකියාව තියෙනවා. Black Ops Cold War කරන්ජන් කන්සෝල්ස් වන Xbox One සහ PS4 සඳහාත් next gen consoles වන PS5 සහ Xbox Series X වගේම S සඳහාත් රිලීස් වෙනවා. ඒ වගේම හැමදාමත් වගේ PC සඳහාත් ගේම් එක නිකුත් වෙනවා. ගේම් එක launch එකේදී මේ සියලුම platform වල ගේම් එක ගහන්න පුළුවන්. නමුත් ඔයාලා දන්නවා PS5 console එක ඇමරිකාව ඇතුළු රටවල් 7කට විතරයි නොවැම්බර් 12 වෙනිදා රිලීස් වෙන්නේ. අනිත් රටවල් වලට නොවැම්බර් 19 තමයි රිලීස් වෙන්නේ. ඒ නිසා ඒ රටවල් වල PS5 players මේක ගහන්න වෙන්නේ නොවැම්බර් 19 වෙනිදා ඉඳන් තමයි. PC player කෙනෙක් නම් වැදගත්ම දේ තමයි මේක ඔයාලගේ PC එකේ ගහන්න පුළුවන්ද කියලා දැනගන්න එක. minimum requirements වෙන්නේ Intel i3 4340 හරි AMD FX 6300 processor එකක්, 8GB RAM එකක් සහ Nvidia GTX 1650 හෝ AMD Radeon HD 7950 VGA card එකක්. Ultra setting එක ray tracing on කරලා play කරන්න නම් Intel i9 9900K හෝ AMD Ryzen 7 3700X processor එකක්, 16GB RAM සහ Nvidia RTX 3080 හෝ AMD Radeon RX 5700X VGA කාඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාගේ ස්පෙක්ස් මේ අතර මැද නම් මේ වගුවෙන් ලේසියෙන් ඔයාලට play කරන්න පුළුවන් මොන setting එකකද කියලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම Call of Duty games වල තිබුණ ප්‍රධානම ගැටලුව වුණ ඉහළ hard disk space එකේ අවශ්‍යතාවයත් මේ සැරේ වෙනසක් වෙලා නැහැ. Single player mode එක සහ multiplayer mode එක කියන දෙකම සඳහා ගිගාබයිට් 175ක ඉඩක් ඔයාගේ hard එකෙන් මේ සඳහා වෙන් කරන්න ඔයාලට සිද්ධ වෙනවා. ඔයාලට දැනට ගේම් එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ Cold War official website එක හරහා. නමුත් ඉක්මනින්ම gaming launcher සඳහා Black Ops Cold War නිකුත් වෙවි. මිලදී ගැනීමේදී ඔයාලට options දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි $60ක් ගෙවලා ගන්න පුළුවන් standard edition එක. $90ක් වන ultimate edition එකට ප්‍රධාන ගේම් එකට අමතරව LAN CN air pack එක සහ battle pass bundle එක අයත් වෙනවා. Activision සමාගම මුලින් Call of Duty series එක හරහා single player campaign එක promote කරන්න හැදුවත් දැන් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගන්නේ multiplayer mode එක. ඒකට ප්‍රධානම හේතුව තමයි micro transactions හරහා මුදල් ලබා ගන්න හැකියාව තිබීම. නමුත් Call of Duty වල multiplayer mode එක ඉතාමත් හොඳින් develop කරලා තියෙන නිසා ඒකේ ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. ඒ නිසාම ඉදිරියටත් මේ වගේම single player සඳහා අඩු අවධානයක් දුන්න multiplayer mode එකම ඉලක්ක කරගත්ත Call of Duty games බලාපොරොත්තු වෙන අපට සිදු වේවි. ප්‍රධාන වශයෙන්ම ගේම් එක සිංගල් ප්ලේයර් වලට වඩා මල්ටිප්ලේයර් ફોකස් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දාම තමයි Call of Duty හරහා විශාල ආදායමක් උපයන්න Activision සමාගමට හැකියාව ලැබුණේ. ඉතින් මේ ගැන ඉදිරියටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අලුත් තොරතුරු ලැබුණොත් ඉතින් එහෙනම් දිගින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඔය Call of Duty Black Ops Cold War වල වැඩිපුරම කැමති සිංගල් ප්ලේයර් කැම්පේන් එකටද, එහෙම නැත්නම් මල්ටිප්ලේයර් මොඩ් එකටද, එහෙම නැත්නම් zombie මොඩ් එකටද? ඔයගොල්ලෝ උත්තරේ පහලින් comment කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. ගිහින් එන්නම්. Happy gaming. ජය ජය වේවා.